ඕ මට හිතෙන බසිල් රාජපක්ෂ මැතිතුමාට කිසිම අඩුපාඩුවක් නැහැ මේ රටේ ජනාධිපතිවරයා නෑ දැන් ඔය තරුණ මන්ත්‍රීවරුන්ටත් ඔක කියන්න පුළුවන් හැබැයි අපි ඊට වඩා මෝරපු මේ දේශපාලඥ ඔව් ඊට කලින් දවස් අරලියගා මන්දිරේ දානෙටත් ඉඳලා ආපත් කාලාව මෙන්න දවල් වෙනකොට අපේ මම අදත් ඒ සරත් සිල්වට බල්ලා කිව්ව පිළිගන්න අදත් කියනවා මම ඒ නිසාම මාව ජාත්‍යන්තර අධිකරණේ මාව නිදහස් කරා ගන්න ඒ මේ තුමටයි මාටයි ඒ ආසාව නැද්ද? ඒවන්න අපි දැන් ඉතිල්ල අපි බැරි නැනිකයින්. The news reporter. නෑ අපි තා පොඩ්ඩක් හැටේ පොඩ්ඩක් අපි දැන් දෙන්නම හොමින්. ඔව්. තා පොඩ්ඩක් හැටේ. මේ සීනි ප්‍රශ්නේ දේශප්‍රේමී ගැහිල්ලක් කියලා සමාජ ජාලේ යනවා. එහෙම ගැහිල්ලක් නැහනේ දැන්. දැන් ඔබතුමාලා හොඳටම දන්නවා දැන් 725ට බස්සලා ආයේ රුපියල් 50ට ගෙනිච්චා නම් ගැහිල්ල. හැබැයි එහෙම කරලා නැහනේ. ඒතර කොහොදා ආයේ ගැහිල්ලක් තියෙන්නේ? අදත් 725යි. මහා බැංකු වංජාය මේක කොම්පෙයා කරන. නෑ ඒ ඉතින් කොම්පෙයා කරන්නේ මේ කරගන්න දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි තමුන්නාසලා කියන විදිහට 125 අඩු කරේ කාට හරි තීන් ටිකක් ගෙන්න ගත්තට පස්සේ අපි ආයේ වැඩි කළා අධික ලාභයක් ගන්න අද රටම දන්නොත් 725 ලාභෙට මේ කස්ටම් ඩියුටි එකට තමයි මේක ගෙනෙන්නේ. අදත් ගෙන්නේ 725. අදත් ගෙන්නේ ඒකයි. 725. ඉතින් මොකද තියෙන ප්‍රශ්නේ? නෑ වෙලා තිබ්බ දේ මේ කවුරු හරි මේ පණිවිඩයක් කිව්වා මෙන්න අඩු කරා දවස් 10කට පස්සේ ආපහු රුපියල් 50ට ගෙනිච්චා. එහෙනම් මේගොල්ලෝ දෙනවා විශාල වශයෙන් සීනි. ඒක තමයි වෙච්ච දේ. එහෙම නෑ. සීනි දැන් නිදහසේ 725 මේ 725 බද්දට එනවා. ඒ හින්දා සීනි අඩු වෙයි. එක පාටම ඔය රුපියල් 50ම මිනිසුන්ට හම්බ වෙන්නේ නැහැ. හැබැයි දැන් රුපියල් 125 115 වම එයි. කිල්ල රුපියල් 100ට විතර සීනියයි හිතානින් දෙනවා. ඒක මංගල අනුකරණ ක්‍රමයක් නෑ. නෑ එහෙම කරන්න බෑනේ. ඉතින් ඒක මාකට් එකේ ඉල්ලුමනුව තමයි වෙන්නේ. තෝග වෙලෙන්දා ඔක අතරේ අරගෙන අතරමැදි අතට ගිහිල්ලා සිල්ලර වෙලෙන්දාගෙන් මේනකොට එහෙම එක පාටම කරන්න බෑ. කාටවත් වාසියක් නැද අපි හැමදාම බඩු අඩු කරනකොට හැමදාම ඉතින් ඒ ගෙන්නන මිනිහට වාසිය ඉතින් වාසියක් කියන්න නම් අපව වැඩි කරන්න එපැයි අන්න රවි කරුණානායක ඔන්න උදාහරණේ රුපියල් 130කින් අඩු කරා මේ යකඩ බද්ද අඩු කරලා සුමාන දෙකින් අපව වැඩි කරා අන්න අන්න ඒක හොරකම අය වාහන බලපත්‍ර දීලා ඉතින් එක දවසක් දුන්නර පහුවෙන්ද අපව අවගවනම් කරා ඒක හොරකම් නැව් දෙකක් වාහන ගෙනාවේ ගෙනාවා ඒක හොරකම් නෑ දැන් අපි සාමාන්‍යයෙන් බද්ද වැඩිලා සීනි ප්‍රමාණය ක්ෂණිකව දවස් දෙකක් තුනක් අතර වැඩි වෙනවනේ සාමාන්‍ය ක්‍රමයේ ඕනම භාණ්ඩයක ඒ කියන්නේ ඒක හැටි මේ සාධාරණ කතාවනේ ඔව් ඔව් අඩු වෙනකොට එහෙම වෙන්නේ නැත්නම් මොකද අඩු නෑ තමයි ඔබ කියනවා නම් අපි නාව ලොකු ස්ටොක් එකක් තියුණා ඒක ඉවරනකන් ඉන්නෝනේ ඒ කතාව කොහොමද ඒක වෙන්නත් බෑනේ එතකොට වැඩි කරපු ගමන් ඒ ස්ටොක් එකත් එක්ක වැඩි වෙනවා නම් लाभ राजपक्ष නැත්තම් එහෙම නැත්නම් ගෝඨාභය මහත්මයා ඉල්ලුවේ නැත්නම් බැසිල් රාජපක්ෂ මහත්මයා තමයි ජනාධිපතිවරණයට අනාවැකි කියන්න කාටවත් පුළුවන් කමක් නැහැ. මීට අවුරුදු 5කට ඉස්සෙල්ලා කවුරුවක් හිතුවේ නැහැ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එනවා කියලා. එදාට ගැළපෙන මිනිහෙක් ඉදිරිපත් වෙයි. එහෙම නැතුව මේ දැම්ම තියලා පෙරහැරක යන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපි ශක්තිමත් දේශපාලන පක්ෂයක් හදලා ප්‍රධාන දේශපාලන බල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකතු වෙලා අපි ඊටම ශක්තිමත් සංවිධානය සම්දානයක අපි ඉන්නේ. මම හිතන්නේ කවුරු මොනවාක්වත් ඒක කැඩෙනවයි කියලා. ඔය ඉතින් අපිට වටෙන් ගොඩින් එන විදිහ. ඔය ඊයේ සහන් ප්‍රදීප් මහත්මයා මේ ඔය මයික් ළඟම ඉඳලා තමයි ඔය කතාව කිව්වේ මේ බැසිල් රාජපක්ෂ මහත්මයාට ඒ කියාව ඉදිරියේදී අවස්ථාව තියෙනවා කියලා. බැසිල් රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරණය කරන මේ ඕනෑම තරඟයට ඉදිරිපත් කරන තරම් සුසුකම් තියෙන නායකයෙක්. නැත්තම් මේ අපි 2015 පරදිනකොට අපිට පක්ෂයක් තිබුණේ නැහැ. ඔව්. යන්න තැනක් තිබුණේ නැහැ. අපිට තිබුණේ අපිත් එක්ක එකතු වෙච්ච පක්ෂ 3-4ක බෝඩ් එකක් එක්ක මහජන එක්සත් වෙන දිනේෂ් ගුණවර්ධන මහත්තයා, විමල් වීරවංශ මහත්තයාගේ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ඔයගේ පක්ෂ, සම සමාජ පක්ෂය එක්ක පොඩි පොඩි පක්ෂ එක්ක තමයි අපි ගියේ. මයින්ද සුලංග ගෙනිච්චි. නුත් අවසානයේ අපි කල්පනා කරා අපිටම දේශපාලන පක්ෂයක් පිහිටවන්න ඕනේ කියලා.
ඒක පිහිටෙවුවම සමහර මිනිස්සු එච්චර ගණන් ගත්තේ නැහැ මේවා කොහේ යන පක්ෂද කියලා. අද අපි මේ පක්ෂයත් පිහිටෙවුවා. ඔය පාස්කුවිරුද්ද සිද්ධිය වගේ සිදුවීම් වෙන්න ප්‍රථමයෙන් අපි ලංකාවේම ජයග්‍රහණයක් කළා පෙන්නුවා. ඒක ඒකේ වැඩි ගෞරවය ඇත්තටම බැසිල් රාජපක්ෂ මහත්මයාට ගන්නවා. දෙන්න ඕන අපි. සමාජ ගතිගාවතක් කොහොමත්ම තියෙනවනේ බැසිල් රාජපක්ෂ මහත්මයා තමයි ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණට ඒ අභ්‍යන්තර කටයුතු කරලා මේක ඉහළට ගෙනාවේ කියලා. ඉතින් එතකොට ඒ ඔය කතන්දරෙත් එක්ක වෙන්න පුළුවන් සමාජයට බොහෝ දුරට නැහැ දැව තරුණ මන්ත්‍රීවරුන් උරන් ඔක කියන්න පුළුවන් හැබැයි අපි හිට වඩා මෝරපු මෝරපු මේ දේශපාලඥයෝ ඉතින් ඇයි අපි ඔකට අපේ කට ඉස්සර කරගන්නේ ඇයි අපි ජනාධිපතිවරු ගණනාවකට ඒක හොඳ නැහැ නේ ඒක හොඳ නැහැ අපි ඒකට ඉඩ තියමු අපි ඒකම අපි ගම්මුකෝ 2015 කවුද හිටියේ මෛත්‍රීපාල සිසේන මහත්තයා ඉදිරිපත් වෙනවා කියලා ඔව් ඊට කලින් දවස් අරලියගා මන්දිරේ දානෙටත් ඉඳලා ධාතු කටුවලා අපත් කාලාව මෙයා මෙන්න දවල් වෙනකොට අපේ राजपक्ष किसीम अड़पाड़क मेरा जनाधिपति සම්පූර්ණ සුසුකන් තියල්ලම තියෙනවා. අපි දන්න ඊළඟ මැතිවරණයට ඉදිරිපත් වෙනවා නේද? ඡන්ද වේලාවේදී එතුමා ඒ ගත්ත අභියෝගේ. ඒ පුංචි එකක් නෙවෙයි. ඒ වගේම ඔහු ආර්ථික සංවර්ධන කටයුතු ඇමතිවරයා හැටියට ඔහු සාර්ථක බව පෙන්නලා තියෙනවා මේ රටට. මේ හැදගන්න ඔය මණ්ඩීර වංශ මහත්තයා මයික් ඉස්සරහා කියන යම් යම් කාරණා ඔය ඔබතුමන්ලා විසින් ඔය කියන සාධනීය ලක්ෂණවල නිකන් එක එක කරුණුද ඔය විදිහට එන්නේ. විමල් වීරවස්ත මහත්තයා කියන්නේ හොඳ ලස්සන කතාකාරයෙක්. ඒක අපි අගය කරනවා එතුමාව. එහෙනම් එතුමා අදත් වේදිකාවට ගියාම මහජනයට සතුටු වෙන්න පුළුවන් හොඳ කතා කියනවා. ඒක ගැන අපිට කලබල වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ කොටාගේ රාජපක්ෂ මහත්තයා ගෙනල්ලා තියන්නේ මහනිදී ජනතාව සතුටු කරලා කතා කියලා. බෝටාබේ රාජපක්ෂ මහත්තයා ගැන නෙමෙයිනේ අපි කතා කරන්නේ. නෑ, ඒ වගේ කතාවන්නේ ඒ කාලේ කතා කරන්නේ. නෑ නෑ. බෝටාබේ රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා කරන්න පුළුවන් දේවල් කතා කරන නායකයෙක් නෑ කොටබේ රාජපක්ෂ මහත්තයා කියන කෙනා මන්තුවේ මල්ලේතුමාත් මහත්තයා එතුමාගේ වේදිකාව නැගලා එතුමාට සහය දැක්ුවනේ ඒ වගේම කතා කිව්වා ඒ වගේ කතාවක් කිව්වනේ ඒ ඉතින් අපිට ඒ අපිට ප්‍රයෝජන වෙනවනේ ජනතාව ආමන්ත්‍රණය කරනකොට අයි අපි රැස්වීමක් දානකොට දන්වීම ගහන්නේ මහින්ද මහත්තයා ගෝඨාභය මහත්තයා විමල් වීරවංශ මහත්තයා ගම්මන්පිල එනවා කියලා ගහන්නේ ජනතාවත් දගන්නේ. දැන් එහෙම කතා කරපු විමල් වීරවංශ මහත්මයා අද මොකද්ද මේ වේදිකාවේ දෙකට? ඒක ඉතින් එතුමාගෙන් අහන්න ඕනේ අපි දන්නේ නැහැ එතුමා මොකක් හිතාගෙන කියනවාද කියලා. අපි හිතන්නේ ඔයිට වඩා අදහසක් අද්ද එතුමාට. ඒ වගේ ඒක ඉතින් එතුමාගෙන්ම අහලා බලන්න. එතුමාගෙන් අහන්න හොඳයි. අයි මෙතුමටයි මාටයි ඒ ආසාව නැද්ද? එවන්න අපි දෙන්නත් ඉන්න අපි බැරිද නිකන්. ඒ ප්‍රශ්න අපි දැනගන්න ඕනේ අපි දෙන්නට යන සුදුසුද කියලා. පුළුවන්ද කියලා. මෙතුමත් නම් එක කාලයකේ බලේ තිබුණා එතුමා ඒක මිස් කරගත්තා. ඔන්න වෙන්න තිබුණා. ඔන්න වෙන්න තිබුණා. ඒ වෙලාවේ එතුමා අපිත් එක්ක එකතු වුණා. අසත්සාලි මහත්මයා කියනෝනේ මේ රටේ එකම නීතිය ගුණට අදාළ නැහැ කියන කතාව. අසත්සාලි මහත්මයා කියන දේවල්ට උත්තර දෙන්න පුළු තරම් වටිනා නායකයෙක් නෙමෙයි. ඒ හින්දා ඒක නපි කතා කරන්නේ නැහැ. නෑ දැන් මෙහෙම ගත්තොත් ප්‍රබල කතා නෙමෙයි. විශේෂයෙන්ම ඔහු නියෝජනය කරනවා අපේ රටේ එක් සුළු ජාති කොට අපි මේ රටේ ඉන්නවා නම් මේ නීති රීති වලට අනුගත වෙලා ජීවත් වෙන්න ඕන. අපිට මේ නීති රීති වලින් පිටස්තරව ජීවත් වෙන්න පුළුවන් මේ රටේ එකම එක තැනක හිරගි.
වෙන කොහෙවත් ජීවත් වෙන්න බෑ. ඒ නිසා නිකන් කතා පවත්වන්න පුළුවන්. කතා පැවැත්වුවට අනිවාර්යෙන් ඒ අය ඒ රටේ නීති රීති වලට යටත් වෙන්න ඕන. ඒක 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 ලෝක ස්වභාවයනේ. ඒ මේ රජ කාලේ රජුන්ගේ නීතියට යටත් වෙන්න ඕන. ඉතින් ඒ නිසා ඒක මේ කතා පවත්වන්න පුළුවන්. ඉතින් මේ ඔය කතා වල වටිනකමක් තියෙනවානේ. ජාත්‍යන්තරයේ සමහර ලාට කතාකාරයින්ට පොඩි උදව් ගන්න ඇති. ඉතින් මෙහෙම කතා කියුවම තව ටිකක් වැඩියෙන් උදව් ගන්න පුළුවන්කමක් ඇති. සමහර ඔතම කිය මොකද පිටස්තර තන කියන්නේ හිරපුඩු තුනක් අපි නීතියට පිටස්තර නෑ ඔය රටක නීතියට අයිකංග නෑයි කියන පුද්ගලයාට ඒ රට තුල ඉන්නවා නම් ඉන්න පුළුවන් එක තැනක විතරයි. ඒ හිරෙක. ආයි කියන්නේ සූදානම් अनुगत मंत्री मन वीर बहन कथा रंजन तमिलनाथ प्रश्न उत्तर दिन मुन तर वीर अद अभी नमेंगे මම අදත් ඒ සරත් සිල්වට බල්ලා කිව්වේ පිළිගන්න අදත් කියනවා හැබැයි ඒ වුණත් එහෙම ඒ මං එයාටයි කිව්වේ මම ඒ නිසාම මාව ජාත්‍යන්තර අධිකරණේ මාව නිදහස් කරා ගන්න මම නිදොස් කර නිදහස් කරා ඔය හියුමන් රයිට්ස් ඈ මාව ජාත්‍යන්තර අධිකරණේ මාව නිදොස් කර නිදහස් කරා නිදහස් කළා මට වන්දි ගන්න කිව්වා ආණ්ඩුවට ඒ ඒ මොකද මම එයාටයි මම කිව්වේ ඉතින් එයා බල්ලෙක් කියන එක යාම ඔප්පු කරා පස්සේ ඇවිල්ලා මේ රට ඉදිරි ඒ කියන්නේ මම කතා කරේ විවේචනය කරේ අදාළ පුද්ගලයා එක පුද්ගලයෙක්ව මම විවේචන කරා හැබැයි මෙයා එහෙම නෙවෙයි මෙයා අධිකරණයට ගැහුවේ ඉතින් අද එහෙම ගහන්න බෑ එහෙම අධිකරණයට ගහන්න බෑ ඒ වුණාට ඒවෙන් විඳි දැන් වෙච්ච පුද්ගලයන් තාම දුකිනේ ඔව් ඒක ඇත්ත ඒවා ඉදිරි කාලේ දේවල් වෙනස් වෙයි හරි එහෙනම් හරි එහෙනම් බොමිසු The News Reporter, Varanen Tor, Apakshapati, Vartakaranaya.